මන්න අම්මගේ දරුවෙක් වෙන්න බෑ. කිසිම අම්මගේ ඉන්න බෑ දරුවෙක් මේ විදිහට සලකන්න. අම්මා හිතේ මට පේස්ට් සෙක්ෂනේ කරගෙන යන්න බැරි වෙයි කියලා නේ. මං එක පිළිවෙලට පටන් අරගෙන කරගෙන යන එක අම්මට බලාගෙන ඉන්න බැරි වුණා. ඒකනේ මෙහෙම කරන්නේ. මොනවද මං කෙරුවේ? මගලන් හිටපු සේවකෙ දෙන්නේ හදිසියෙම අස් වෙලා. මේක අම්මලාගේ ප්ලෑන් එකක්. මොනවද මන්ත්‍රී කියවන්නේ? මං ඔයගෙන මුකුත් දන්නේ නැහැ. ආයතනික පාලකව දැනගන්නේ සේවකයන්ව තියාගන්න හැටි. මුලින්ම කිව්වනේ බිස්නස් කරන එක ලේසි වැඩක් නෙවෙයි කියලා. මේකට ඔහෙත් තවල්. මාදරි සේවකයෝ මදි නම් අලුතෙන් කට්ටිය ගන්න. ඉතරයිනේ. අයින් වෙලා තියෙන්නේ පරණම දෙන්නේ. අලුතින් සේවකයෝ අරගෙන පුරුදු කරන් තව කොච්චර කල් යනවද? අම්මලාට ඕනේ මට පාඩු කරන්නනේ. හැබැයි හිතන්න එපා මම මේක ලේසියෙන් අතාරිය කියලා. මේව සමාධිය වැරදි. මම මුලින්ම කිව්ව මෙයාව ගාව ගන්න එපයි කියලා. මම ඔය කාර්ය ගැන කිසිම දෙයක් දන්නේ නැහැ මාදිනි. මම දන්නේ නැහැ. හරි. මගේ සමාධියත් එක්ක බලා ගන්නම්කො. कौर මම පළවෙනි දවසේ ප්‍රැක්ටිස් කේ හරීම බයෙන් උන්මා සෙට් කරගන්නක් නැති වෙයි කියලා. ඒ තුම්මට කිසිම වෙනසක් පෙන්වෙන්නේ නැහැ. ඉතින් එහෙම එකේ කොහොමද මම උන්ගේ සෙට් වෙන්නේ නැතුව ඉන්නේ? උන් හිතනම ගොඩෙක් කියලා. එහෙම කියලා ඒගොල්ලෝ කතා කරන හැම දෙයකටම යන්න ඕනේද? ඔයා ආයේ ගමන පටන් ගත්ත විතරයිනේ. ඉස්සරහට තව හුඟක් දේවල් කරන්න තියෙනවා. මම ඒක දන්නවා. කවුද මහේෂ් කියන්නේ? කොහොමද ආගේ ෆෝන් එකේ ආගේ කාය කෙරෙටුනේ? මන්නේ ගෙදරයි මහේෂ් එක්ක. මහේෂ් මට ලිෆ්ට් එකක් දුන්නා. අපි මේ කතාව මෙතනින් නතර කරමු. අපි කාලකට පස්සේ හම්බුනේ රණ්ඩු වෙන්න නෙවෙයිනේ. සමාධි. ඔයා හිතන්නේ මං තව ඉස්සරහට යද්දී ආව අමතක වෙයි කියලාද? ඔයාට අද අමතකුනේ ෆෝන් එක විතරයි. හෙට වෙද්දි තවත් දේවල් අමතක වෙයි. ඔයා ආවෙ රණ්ඩු කරන්න නම් අපි මෙතනින් යන්න. චෙරි මට වේගයක කරේජ් එක බලන්න. यान दोनों दावे अभी किया ना किया बाकी ना प्यान